අයිබෝවන් ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා න්ියුස් ෆස්ට් මධ්‍යහන ප්‍රධාන පුවත් ප්‍රකාශයේ සමගින් මම අමින මුණසිංහ මම තිනුෂා බේසිංහ ප්‍රථමයෙන් සිරස්තල සභාව නොසන්සුන්වීමත් සමග පාර්ලිමේන්තුව කල්තැබේ උමාවේ ව්‍යාපෘතියෙන් බලපෑමට ලක් වූ පිරිසක් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක බූන්දල වනාලීන් ගම් වැදීමෙන් වැටකන කටුවැව ජනතාව නියඟය මිනිසුන් පමණක් නොව සතුන්වත් අසරණ කර අවසන් එහෙත් ඒ අතරතුර මිනිසුන්ගේම ඇතැම් ක්‍රියාකාරකම් සතුන්ට සිය ජීවිත ගැටගසා ගැනීමට ඇති අන්තිම අවස්ථාවත් අහිමි කරන අයුරුයි මේ හම්බන්තොට නියගෙන් දැඩි පීඩාවට පත් දිස්ත්‍රික්කයක් ප්‍රදේශයේ බොහෝ වැව්වමුණ සිඳියාම හේතුවෙන් මිනිසුන් සඳහා බෞසර මගින් ජලය සැපයුවද සතුන්ට ඉතිරිව ඇති ජල බිඳකින් පණ රැකගත යුතුව තිබෙනවා හම්බන්තොට උඩ මලල කිරිපට්ටිය ප්‍රදේශයෙන් ගලා යන මලල ආරත් එවැනි ස්ථානයක් මලල ආර මුන්දලම ජාතික වනෝද්‍යානයේ මැදින් ගලාවෙත් ඒ මායිමේ ඇති මලල කලපුවට වැටෙනවා අප වාර්තාකරු ප්‍රකාශ කළේ ස්ථානයේ මීටර කිහිපයක් ඉහළින් එහි ජලය අපවිත්‍ර කර ඇති බවයි. ගවපාලනයේ බහුල මෙම් ප්‍රදේශයේ ගවයින්ට බීමට ජලය ලබාගත හැකි එකම ස්ථානයේ බවට පත්ව තිබුණද මේ වන විට එයත් අහිමිව ගොස් ඇති අයුරුයි මේ. පොඩ්ඩක් හිතන්න ස්වභාව ධර්ම ගැන නේද? උද්‍යාන ඇතුලේ කියලා. උද්‍යාන ඇතුලේ අරකසේරෝනේ හේව්ව ගිහිල්ලා. හේරේ අතනින් එහාට ගියොත් ගෙවල් තියෙනවනේ. ඒ සයිඩ් එක අහුවන මිනිසුන්ට. වියලි කාලගුණයත් සමග කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ කටුවැව ප්‍රදේශයේ නිරන්තරයෙන් වනාලි ගැවසීම හේතුවෙන් එහි ගමන් ගන්නන් මෙන්ම අවට පදිංචිකරුවන්ද දැඩි අවධානමකට ලක්ව තිබෙනවා. පවතින දැඩි වියලි කාලගුණ තත්ත්වයත් සමග බූන්දල රක්ෂිතයේ සිටින වනාලි ආහාර සොයා මාර්ගයට පැමිණෙමින් සිටිනවා. මේ හේතුවෙන් ජනතාව මෙන්ම වනාලීන්ට දැත්තේ දැඩි අවධානමක්. එමෙන්ම ප්‍රදේශයේ වනාලි පහර දීම් වලින් ජීවිතහානි රැසක් සිදු ඇති බව ප්‍රදේශවාසීන් චෝදනා කළා. මේ අතර මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් බේදියාවැව සහ විහාරගම් ප්‍රදේශවලට කඩා වැදුණු වනාලි රජුවක් වගා බිම් රැසක් විනාශ කර තිබෙනවා. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ සෝමාවතී රක්ෂිතයේ සිට වනාලි නිරන්තරයෙන් ගම් වදින බවයි. අපිට හරිම කරදරයක් වෙලා තියෙන්නේ වනාලි ගම් වදිනවා. අපිට උයාගත් එකවත් කන්න නෑ. රෑ එළි වෙනකල් නිදි මරාගෙන අපි රකින්න ඕනේ. අපට එක්ක කරන්ට් රටක් ගහලා දෙන්න කියන්නේ එහෙම නැත්නම් අපට අලි පනලා දෙන්න කියන්නේ මාත්‍ය දැන් මෙතන එහා පැත්තේ විනාශ කරලා තියෙනවා. වතු තුනක් විනාශ කරලා තියෙනවා. අපි අමුගුයන් කැපි. දැන් මාස 3-4ක ඉඳලා අපි රෑ නිදි මරාගෙන ඊයේ රෑ මෙන්න විශේෂ පුවතක් සභාවේ ඇති වූ නොසන්සුන්තාවයක් හේතුවෙන් පාර්ලිමේන්තුව ලබන 4 වෙනිදා දක්වා කල් තැබුවා. මෙම සුසන්තුන්තාවයේ හටගත්තේ කංචි තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීම අතරතුරයි. ඡන්ද විමසීමට පෙර කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය අසලදී කංචි තෙල් සේවකීන්ට සිදු වූ පහර දීම සම්බන්ධයෙන් සාගල රත්නායක අමාත්‍යවරයා ප්‍රකාශයක් සිදු කළ යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරුන් කියා සිටියා. එහෙත් කතානායකවරයා තීරණය කළේ ඡන්දය විමසීමටයි. අනතුරුව මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය විමසූ අතර විපක්ෂ මන්ත්‍රීවරුන් ඊට දැඩි විරෝධයක් එල්ල කළා. එහිදී මන්ත්‍රීවරුන් පිරිසක් සෙන්කෝලේ ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ කතානායකවරයා විසින් සභාව කල්තබන ලෙස දැනුම් දුන්නා. ඒ අනුව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල් මහතා පැවසුවේ ලබන 4 වෙනිදා දක්වා පාර්ලිමේන්තුව කල්තබන බවයි. ඒ පුවත නැවතත් සභාවේ ඇති වූ නොසන්සුන්තාවයක් හේතුවෙන් පාර්ලිමේන්තුව ලබන 4 වෙනිදා දක්වා කල් තැබුවා. මෙම නොසන්සුන්තාවයේ හටගත්තේ කංචි තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීම අතරතුරයි. ඡන්දය විමසීමට පෙර කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය අසලදී කංචි තෙල් සේවකීන්ට සිදු වූ පහර දීම සම්බන්ධයෙන් සාගල රත්නායක අමාත්‍යවරයා ප්‍රකාශයක් සිදු කළ යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරුන් කියා සිටියා. එහෙත් කතානායකවරයා තීරණය කළේ ඡන්දය විමසීමටයි. අනතුරුව මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය විමසූ අතර විපක්ෂ මන්ත්‍රීවරුන් ඊට දැඩි විරෝධයක් එල්ල කළා.
එහිදී මන්ත්‍රීවරුන් පිරිසක් සෙන්කෝලේ ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී කතානායකරයා විසින් සභාව කල්පබන් ලෙස දැනුම් දුන්නා. ඒ අනුව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පැවසුවේ ලබන හතරවෙනිදා දක්වා පාර්ලිමේන්තුව කල් තබන බවයි. W D J සෙනවිරත්න අක්ෂයි. Honorable රාජිත සේනාරත්න අක්ෂයි. පක්ෂයි. Honorable Vijit Vijayabhani Soysa Akshay. Honorable D M Swaminathan Honorable Rao. वराय हा नाविक कटयुत अमात्य महेंद्र समर सिंह महता ये गाल वराय पवती सेवक हमूकट सहभागी वुना मे वास्तावट वराय हा नाविक कटयुत नियोज्य अमात्य निशांत मुदहेट्टिकम महताद एक्व सिटिया एतवासिम अगमेत्तुमा तमाई चीनेट गिहिल्ला जनाधिपतिमागे अनुदनुम एतिव चीने जनाधिपतिमत् एक कथा करला ए आयोजकये गेन्न गन्न कटयुत करे दैन मम बोहोम पैदलिव कियन्न ओने මේ ආයෝජනය පදනම් වෙලා තියෙන විකිණීමක් පදනම් වෙලා නෙමෙයි කිසිසේත්ම විකිණීමක් අපි කළා නැහැ අපේ මේ අපේ මව්බිමේ භූමියේ අඟලක්වත් අපි විකුණන්න කටයුතු කරන්නේ නැහැ ඒක අපේ පැහැදිලි ස්ථාවර ජනාධිපතිතුමාගේ පැහැදිලි ස්ථාවර කැබිනට් මණ්ඩලයේ පැහැදිලි ස්ථාවර මොකක් හරි නාවික හමුදා මේ නැවක් श्रीलंका रजयंग अवसर अभी तीर्ण गोत्ट इला चीन समागम खटारीन गण अटवत्म हदा गे මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා ගල් වරාය පිළිබඳවද අදහස් පළ කළා. මම ඉන්නේ මේ ආසන්නේ. හැබැයි මම මෙතෙන්ට අනවශ්‍ය ඇඟිලි ගැසීම් ගැටළු වලට මුහුණ දෙන කාරණාවට ඔයාලවුවත් සම්බන්ධ වුණේ නැහැ. නමුත් මේක ඇතුළේ සිදුවෙන සියලු දේවල් ගැන මට හොඳ දැනීමක් වැටහීමක් තියෙනවා. මම තමුන්නාන්සලට ආරාධනා කරනවා සියලු දෙනාට ආරම් ඇතුළු සියලු දෙනාට අපි ඉස්සෙල්ලම වරාය පිරිසුදු කරලා වැඩේ පටන් ගන්න ඕන මම දන්නේ ගාල්ලේ තියෙන ආයතන වලින් අපිරිසුදුම ආයතනය මෙතනයි කියලා. ඒකට අවශ්‍ය තොරතුරු මට ලැබිලා තිබුණා. මම ඇවිල්ලා බලලා ගියා දවසක්. මොකද අපිට අවශ්‍යයි ගාල්ල වරාය කියන ආයතනය ගාල්ලේ නම්බර් 1 අංක 1 ආයතනය හැටියට ඕන කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන් විදියට සකස් කළා තියෙනවා. පාසල් දරුවෝ වෙනවා බලන්න වෙනත් රාජ්‍ය නෝන සංවිධාන රාජ්‍ය සංවිධාන ගාල්ල වරාය බලන්න එනවා. ඒ එනකොට පිරිසුදුකමේ एक कोटि हतलिस लक्षक वटनाकमकिन युतु विदेशीय मुदल तुगया मेरटिन रगनयाम उत्साह पुत्कलेको गुआंतुटपल रेगु मगिन अतरंगोट गिन तिगनपा ये रात्रि नमय तीयट श्रीलंका सिट जेट्यावेस गुआन्यानेन मुंबई बलापिटत्यामट उत्साह करन लाद पुत्कलेको रेगु सकपिट अतरंगोट गत्ता मे पुत्कलेया तमन्गे शरीरे तुल बुधमार्गे संगवागेन विदेशीय मुदल तो गया श्रीलंका पिटमं किरीमट गुत्साह तम श्रीलंका रेगो मगिन वेलक्वे मेहदी अपिट इतामत्म पेहदील दक्षिण लबुना ओहु तमन के गुदमार्गे तुल थरमक विशाल प्रमाणे पोदि देखकट मेम मुदल सकस्करगण तिबुना एवं उपत्पालन कपोल दमला ओहु गुदमार्गे तुल रंदवागिन तिबुना मेहि संपूर्ण श्रीलांकिक वटिनाकम उने मुदलवल एक कोटि हतलिस लक्ष एहिदी अपिरि देक्का नोविजियन क्रोन स्विस फ्रैंक एवगेम यूरो मुदल तियेनवा
මේ පරීක්ෂණ තවදුරටත් ශ්‍රී ලංකා රේකු මගින් කරගෙන යනවා මොහු මීගමුව ප්‍රදේශයේ වඩු කාර්මිකයේ වශයෙන් රැකියාව කරන පුද්ගලෙයි ඔහුගේ වයස අවුරුදු 54ක් පමණ වෙනවා දැනට පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා ඒ පරීක්ෂණ කටයුතු අවසන් වුණාට පසුව අපට ප්‍රකාශ කරන්න පුළුවන් වේවි ඔහු පිළිබඳ වැඩිදුරටත් තොරතුරු ලෝක හෙපටයිටිස් දිනය අදට යෙදී තිබෙනවා 2030 වර්ෂයේ වන විට ලෝකයේ සියලු රටවලින් මෙම රෝගය තුරන් කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැලසුමයි. හෙපටයිටිස් කියලා කියන්නේ අස්මාවේ ඇතිවෙන ප්‍රහයක්. එහෙම නැත්නම් අස්මාවේ ඇතිවෙන ඉදිනීමක් වෙන සත්‍යක්. මේ ප්‍රධාන රෝග ලක්ෂණ තමයි උණ ඇතිවීම, ඇස් කහපාට වීම, එනින්ම මලපහවල වෙනස් වීම, මුත්‍රාවල පැහැය වෙනස් වීම ආදී රෝග ආසාදිත පුද්ගලයෙකුගේ මලපහ නිරෝගී පුද්ගලයෙකුට ආහාර හෝ පාන වර්ග සමග ශරීරගත වීම. මේට වඩා පොඩ්ඩක් වෙනස් හෙපටයිටිස් බී සහ සී රෝග බෝවෙන ආකාරය. එය සමාන වෙන්නේ HIV AIDS රෝගයේ බෝවෙන ආකාරයට. එනම් රුධිරය මගින්, ලිංගික ශ්‍රාව මගින් සහ තරල මගින්. දැන් ඔබට තේරෙනවා මෙම වර්ග දෙක බෝවෙන ආකාර වෙනස් නිසා වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග විවිධයි. රෝගයෙන් ආරක්ෂා වන ආකාරය පැහැදිලි කරන විශේෂඥ වෛද්‍ය නිලංග රුවන්පතිරණ මහතා. සමන් ගන්න ආහාර සහ පාන වර්ගවල පිරිසිදුකම අතිශය වැදගත්. ජලය අවම තරමින් නටන උෂ්ණත්වයට පැමිණියාට පසු විනාඩියක්වත් එම නටන තත්ත්වයෙන් පවත්වාගෙන ඉන්පසු නිවා පානයට ගැනීම හෝ ක්ලෝරිනීකරණය කර පානයට ගැනීම තමයි ඉතාමත්ම අත්‍යවශ්‍ය. එමෙන්ම මලපහ කිරීම සඳහා වැසිකිලි භාවිතය, ආහාර ගැනීමට පෙර වැසිකිලියාමෙන් පසු ආහාර පිළියෙල කිරීමට පෙර සබන් යොදා දෑත් පිරිසිදු කර ගැනීමත්, අමු ආහාර ඉතා හොඳින් සෝදා ආහාරයට ගැනීමත් ඉතාම වැදගත්. උමාවය බහුකාර්ය ව්‍යාපෘතියේ හේතුවෙන් බලපෑමට ලක් වූ ජනතාව බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය දික්කරාව ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වනවා. ප්‍රදේශයේ ජනතාව පවසන්නේ නායෑමේ අවධානම හේතුවෙන් ආරක්ෂිත ස්ථාන කරා යොමුවන්නේ දැනුම් දුන්නද විකල්ප ස්ථානයක් ලබා දීමට රජය මෙතෙක් කටයුතු කර නොමැති බවයි. නායෑමේ අවධානම හේතුවෙන් බදුල්ල ඇල්ල දික්කරාව ප්‍රදේශයේ පවුල් 30කට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන්නයි ඊයේ රාත්‍රියේ දැනුම් දුන්නා. ඊයේ පසුරුවේ ප්‍රදේශයට ඇදහැල්නු අධික වර්ෂාවත් සමග පවුල් ඉවත් කිරීමට පියවර ගැනුණේ ඇල්ල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මැදිහත් වීමෙන්. ඒ අනුව ජනතාව ඉවත් කිරීමට යාමේදී ඊයේ රාත්‍රියේදීද උණුසුම් තත්ත්වයක් හටගත්තා. මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ මුළු බිම් ප්‍රදේශයෙන් 70%ක පමණ නායෑමේ අවධානමක් පවතින බව මෑතකදී සිදු කළ අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පැවසුවේ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ විශේෂ කණ්ඩායමක්ද එම ප්‍රදේශයට පැමිණ ඇති බවයි. සීමා සහිත කැපිටල් මහරජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂකවරයෙකු වූ සෙනරත් කපුකොටුව මහතා ඒ රාත්‍රියේ අභව ප්‍රාප්ත වුණා. අභව ප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 62ක්. සෙනරත් කපුකොටුව මහතා 1975 වසරේ සිට කැපිටල් මහරජා සංවිධානයේ සේවය කළා. කහටගස් දිගලිය කෝන්වැව මාර්ගයේදී යතුරුපැදියක් සහ කැබ් රථයක් මුහුණට මුහුණ ගැටි අනතුරක් සිදු වුණා. අනතුරින් යතුරුපැදිකරු කාටගස් දිගලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. අනතුරින් මිය ගියේ මිහින්තලේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක්. කැබ් රථයේ එරියදුරා කාටගස් දිගලිය පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. එංගලන්තයේ පැවැත්වෙන සුපර් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු තෝරාගෙන තිබෙනවා. ඇයෙහිදී නියෝජනය කරන්නේ යෝක්ෂය කණ්ඩායමයි. එංගලන්ත ප්‍රීමියර් තරගාවලියට තමයි මට ආරාධන ලැබිලා තියෙන්නේ. ආසියාවෙම ක්‍රීඩිකාවන් දෙදෙනායි මේ තරගාවලියට ක්‍රීඩා කරන්නේ. ප්‍රථම වතාවට ලංකාවේ නියෝජනය කරන එකම ක්‍රීඩිකාව මම. ඊගෙන ගොඩක් සතුටුයි. ඉන්දියානු හර්මන් ප්‍රීත් කෝර් ක්‍රීඩා කරන මේ තරගාවලියට ගොඩක් සතුටුයි. මේ තරගාවලියට ක්‍රීඩා කරන්න ලැබිච්ච එක ගැන ඉදිරියේදී මේ අත්දැකීමුත් එක්ක ශ්‍රී ලංකාව වෙනුවෙන් තව තවත් ජයග්‍රහණ ගෙන්න බලාපොරොත්තු වෙනවා.
आसियानु वॉलीबॉल शूरतावलिये श्रेणीगत किरीम संधा पवैत्पिन जी खांडे तरंगेकिन श्रीलंकाव जयगत्ता आसियान वॉलीबॉल शूरतावलिये नववेन स्थाने सिट दहसेवन स्थाने दक्वा कंडायम श्रेणीगत किरीम संधा पवैत्पिन तरंगावलियेदी श्रीलंकाव सहभागिवन्ने जी खांडेन एहि कटा कंडायम समग ईये पवैति तरंगेन श्रीलंका कंडायम वटतुंट देकक लेस जयगत्ता श्रीलंकाव मेम तरंगावलिये जयगत् पलमु तरंगेय मेयवनवा इस समय की प्रवृत्ति अवसर ओपटे सुबह अवसर आई वो वन